ආයුබෝවන් සුබ දවසක් හැමෝටම හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ අද මම අරගෙන ඉන්නේ පොඩ්ඩක් සංවේදී සටහනක් ගැන වීඩියෝ එකක් තමයි. අද මූණු පොතේ සැරිසරද්දි මට මෙතන මෙන්න මේ වීඩියෝ එක මම වීඩියෝ එක කියන්නේ මෙන්න මේ පෝස්ට් එක මම දැක්කා. ඉතින් මේ උසස් පෙළ කරපු දියණියකගේ ඔහු උසස් පෙළ විභාගයට ගිහිල්ලා එනකොට ඔහුගේ පාදයක් අයින් වෙලා කියලා පෝස්ට් එකක් දාලා දෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න ගත්තේ මේ අපේ මිනිස්සු වන තරම් බොරු බොරු දේවල් වලට සල්ලි වේදම් කරන මේ උසස් පෙළ කරන දරුවෙක් කියන්නේ අනාගතයේ එහෙම් පිටින්ම ඉදිරියට තිබෙන ජීවිතේ තව ගොඩාක් දුර යන්න තියෙන කාලයක් තියෙන දියණියක් තමයි මේ දරුවෙක්. ඒ හින්දා කැමති කෙනෙක් ඉන්නවා නම් මේ ගැන ටිකක් හොයලා බලලා මම කියන්නේ එකපාරට ඔයාලට මෙහෙම උදව්වක් කරන්න කියලා ඉවරලා බලන්න. සමහර විට මම වීඩියෝ එක දැම්මට පස්සේ මටත් බනීද මොනා කියයිද කියලා මට ඒක කියන්න දන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක චුට්ටක් බලලා මේ දුරකථන අංක තියෙනවා, එයාගේ බැංකුවේ ගිණුම් අංකය තියෙනවා. ඉතින් හොයලා බලලා මොකද්ද කාරණේ කියලා කැමති කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න. එයා මෙන්න මෙහෙම පෝස්ට් එකක් දාලා තිනවා. මම ඔයාලට මේ පෝස්ට් එකත් මෙතනින් දාන්නම්. උදව් කරන්න බැරි වුණාට කමක් නැහැ, පුළුවන් අයට පේන්න ෂෙයා කරන්න. ඒක පින් කියලා දාලා දෙනවා මේ පෝස්ට් එක දාපු කෙනා. උසස් පෙළ විභාගයට යද්දී උන අනතුරකින් රන්දෙනිය ඉස්කෝලේ ඉගෙන ගන්න ඉසිනි නිතීෂා සහෝදරියගේ වම් කකුල අහිමි වෙලා මේ වගේ දෙයක් වුණාම කොච්චර අසරණ වෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. උදව්වක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න පුළුවන් අය උදව් කරමු. මේ තියෙන්නේ එයාගේ දුරකථන අංකය 077262252019 077262252019 එයාගේ දුරකථන අංකය. එයාගේ පීපල් බැංක් එකේ තියෙන රන්දෙනිය බ්‍රාන්ච් එකේ 073-200-17.2-10.966 යන එයාගේ ගිණුම් අංකයේ තියෙනවා. උදව් කරන්න පුළුවන් අය ඉන්නවා නම් උදව්වක් කරන්න කියලා ඉවරලා දාලා තියෙනවා. ඉතින් මම දන්නවා ගොඩක් පින්වත් වැඩ කරන ගොඩක් පින් අතේ වැඩ කරන අපේ ජනතාව ඉන්නවා, මැද පෙරදිග රටවල් වල ඉන්නවා, ඒ වගේම ලංකාවේ ඉන්නවා. ඉතින් අපි සුළු මුදලකින් හරි පුළුවන් නම් මේ ගැන හොයලා බලලා මම කියන්නේ එකපාර මේ දේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා. මම මේ මූණු පොතේ මේක දැක්කේ අද මූණු පොතේ පොඩ්ඩක් ගියාම මම සාමාන්‍ය Facebook එකට එහෙම පොඩ්ඩක් යන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම දැක්කා ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දැරියට පුළුවන් නම් උදව්වක් කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද අපි ගොඩක් YouTube එක බලද්දී, එතකොට TikTok එක හරහා බලද්දී අපි ගොඩාක් දේවල් වල වීඩියෝ දැකලා තියෙනවා. සමහර මිනිස්සු බොරු කරන මිනිස්සු ඉන්නවා. මේකනම් ඉතින් බොරුවක් කියලා හිතන්න අපහසු අමාරුයි. මොකද මේ Facebook එකේ එහෙම ගොඩක් බොරු දේවල් දානවා අඩු කෙනෙක්ගේ ගිණුමක්. ඉතින් ඒ හින්දා බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් ගොඩක් පින් ඔයාලට. මගේ කවුරක්වත් නෙමේ, මම මේ ෂෙයා කරන්න මෙහෙමයි කියලා දැකලා තියෙන හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එහෙම කෙනෙක් කතා කරලා බලන්න දුරකථන අංකයේ තියෙන මං එම දියණියගේ මේ පෝස්ට් එකත් එක්කම ඒක දාලා තියන්නම් මෙතන පැත්තකින්. ඒ හින්දා ඉතින් ඔයාලා කතා කරලා කරන්න අපි වෙන වෙන දේවල් වලට සල්ලි වේදම් කරනට වැඩිය මේ වගේ දෙයක් කරලා අපිට යන්න තියෙන ගමනකට හරි අපි නැතිවෙච්ච කෙනෙක් වෙනින් හරි පිනක් ලබාගෙන ඒ පින් අතේ වැඩක් කරගන්න කැමති නම් මේ දේ සුට්ටක් හොයලා බලලා උදව්වක් කරන්න කියලා ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙමනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලපු හැමෝටම. තවත් අපි ගොඩක් මැද පෙරදිග රට ගොඩක් දුක් විඳිනවා මේ කාලේ. ඔයගොල්ලෝ දන්නවා ගොඩක් රස්නේ. ඉතින් තව ටික දවසක් යනකම්, තව මාස 3-4ක් යනකම් මේ தත්ති මෙහෙමම තියේ. ඉතින් ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එහෙනම් හැමෝටම දුස්සරණයි, දෙවිපීඨයි, අල්ලා දේවයන්ගේ රැකවරණයි. ඉහිල්ලා එන්නම් ආයෙ වීඩියෝ එකකින්. මම වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඔයගොල්ලෝ චුට්ටක් මේ වීඩියෝ එක ගැන, මේ ගැන චුට්ටක් අවධානය යොමු කරන්න. ඔයලා බලන්න අපි හැම දෙයකටම කතා කරන ඔයගොල්ලෝ දන්නවනේ.
එහෙට මෙහෙට කෝල් කරන වෙලාවේ ලංකාවේ ඉන්න කෙනෙකුට හරි මේ නම්බරේ දීලා කතා කරලා බලලා අපි පුළුවන් නම් උදව්වක් කරමු. මමත් පුළුවන් විදිහට උදව්වක් කරනවා. හැමෝටම බුත් සරණයි, දෙවි පිටයි, අල්ලා දෙයියන්ගේ පිටයි.